සිග්නල් ඩී ක්ලීන් ලොව අංක 1 ටයිනෙක්ස් කෙඳි වලින් නිපදවා ඇත. වෙළඳ භාණ්ඩවල ඇසුරු මෙහි මිල බර ඇතුළු තවත් තොරතුරු කිහිපයක් ඇතුළත් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධිත පනතට අනුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව පාරිභෝගිකයා සිල්ලර මිලට ගනු ලබන සියලු වෙළඳ භාණ්ඩවල ඇසුරුම් මෙහිදී පැහැදිලිව පෙනෙන පරිදි උපරිම සිල්ලර මිල බර හෝ පරිමාව නිෂ්පාදිත දිනය හා ඇසුරුම් කළ දිනය කල් ඉක්ුත් වන දිනය නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය ආනයනය කරන ලද භාණ්ඩයක් නම් ආනයනකරුගේ විස්තර මුද්‍රණය කිරීමෙන් හෝ ගැලවිය නොහැකි ලේබලයක් මගින් සටහන් කර තිබීම අනිවාර්ය වනවා. එසේ නොමැතිව වෙළඳ භාණ්ඩ කිසිවක් සෑදීම ආනයනය නිෂ්පාදනය ගබඩා කිරීම බෙදා හැරීම ඇසුරුම් කිරීම විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිය ගැසට් නිවේදනය මගින් පෙන්වා දෙනු ලබනවා. මෙතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුව තිබෙනවා. එෙහිදී වර්තමානයේ මෙරට තුල ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයන් ගොඩ ඒම සඳහා සහාය ලබා දෙන ලෙසත් ඒ සඳහා විපක්ෂය ලෙස ඕනෑම අවස්ථාවක සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කළ බව සඳහන්. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කිරීමෙන් පැමිණි පිරිස කියා සිටියේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවයි. රුසියානු තෙල් සඳහා මිල සීමාවන් පැනවීමට G7 කණ්ඩායමේ රටවල් කටයුතු කළහොත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 200 ඉක්මවනු ඇති බවට විශ්ලේෂකයින් අනතුරු අඟවනවා. යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් රුසියානු තෙල් සඳහා මිල සීමාවන් පැනවීමේ අදහස ප්‍රවර්ධනය කරන්නේ අමරිකා එක්සත් ජනපදයයි. ලෝක විලඳ පුලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේවන විට ඩොලර් 115.70ක් ලෙස සටහන් වන අතර අමරිකානු WTI තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 109.81ක් ලෙසයි.